මම කැමතියි ඔයත් එක්ක කතා කරන්න ටික වෙලාවක්. අපේ මේ හිතට එන සිතුවිලි පාලනය කරගන්න බුදුහාඳුරුව කියපු ක්‍රම කීපයක්. සිතට එන ඒවායි අපි පාලනය කරගන්න ඕනේ නරක සිතුවිලි. හොඳ සිතුවිලි කොච්චර වැටුණත් කමක් නැහැ. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ඒවට මේ එහෙම ලිමිට් එකක් නැතුවම වැඩෙන්න දෙන්න ඕනේ. හැබැයි නරක සිතුවිලි ඒවට බුද්ධාගමේ කියන්නේ අකුසල විතර්ක. අකුසල විතර්ක. අකුසල චේතසිකනේ. අකුසල චිත්ත. අකුසල සිත්, අකුසල සිතුවිලි, අකුසල විතර්ක. නේවා වැඩෙනක නවත්තන්නත් ඕනි තියනේම අයින් කරන්න. වැඩෙනක නවත්තන්නත් ඕනි තියනක අයින් කරන්නත් ඕන. ඕකනේ අර සම්මා වායාම වල පළවෙනිම කාරණේ. නූපං අකුසල සිතුවිලි උපදිනේක වළක්වන්න ඕනි. උපං අකුසල සිතුවිලි පුළුවන් තරම් අයින් කරගන්න. එතකොට මම ඔබත් එක්ක කතා කරනවා භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ දේශනා කරපු විතක්ක සන්තාන සූත්‍රය ඇසුරු කරගත්තු කාරණා කීපයක් කොහොමද අපේ මනසට එන මේ සිතුවිලි විතර්කයන් අකුසල විතර්කයන් එක්ක අපි කටයුතු කරන්න ඕන මේ ඇත්තටම මේ භාවනාවෙහි නියැලෙන යෝගාවචරයින්ට තමයි කියලා තියෙන්නේ මේ දේශනාව සම්පූර්ණ මූලිකව ඉලක්ක කරන්නේ කෙලෙස් නිමා දමලා කෙලෙස් දුරු කරලා නිර්වාණය අවබෝධ කරගන්න වීරි වඩන පිරිසට හැබැයි කන්සෙප්ට් එකක් විදිහට ගත්තම මේක අපේ ඕනිම දෙයක් පාලනය කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් ඕනම සිතුවිල්ලක් පාලනය කරගෙන මේ දිනදා ජීවිතය යහපත් කරගන්න මේ ක්‍රමවේද ටික උදව්වක්. එහිදී බුදුහාඳුරුවෝ කියපු මොනවද ක්‍රම? පළවෙනි ක්‍රමේ තමයි බුදුහාඳුරුවෝ ගන්නනවා මෙහෙම. ඔබගේ මනසේ අකුසල විතර්කයක් ගොඩ නැගෙන වෙලාවට මොනවද අකුසල විතර්ක? ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රධානයි. ඔය ටික මුල් කරගෙන ඊර්ෂියාව මානය ඔය තාගොඩක් ඒවයි ප්‍රධානයි ලෝභ ද්වේෂ මෝහ ඇලීම ගැටීම සහ ව්‍යාකූලත්වය නේ අපහැදිලි නැතනම් අනවබෝධය පදනම් වෙච්ච තත්ත්වය පළවෙනි එක ඇලීම දෙවෙනි එක ගැටීම තුන්වෙනි එක ව්‍යාකූලතාව මෝහය අඳුරු අඳුර නේ කළුවල මේ තත්ත්වයන් තුන ඔබේ මනසේ ඇති වෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපට යෝජනා කරනවා අපි පළවෙනියෙන්ම උපායක් විදිහට පාවිච්චි කරන්න ඕනේ මේ සිතුවිලි අයින් කිරීම සඳහා හෝ පාලනය කිරීම සඳහා කුසල විතර්කයක් අප තුල ඇති කරනවා ඒ කියන්නේ අකුසල විතර්කය ආවම ඒකට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කය ඇති කරනවා එක මෙහෙමයි අකුසල විතර්කේ ලෝභ නම් ඇතිකරන්න කියන කොමත්ද අලෝභ අකුසල විතර්කය ද්වේෂය නම් බුදුහාමුදුරෝ යෝජනා කරනවා ඇති කරගන්න කියලා අද්වේෂ මෝහය නම් අකුසල විතර්කේ බුදුහාමුදුරෝ යෝජනා කරනවා අමෝහය ඇති කරා ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල ඇති කිරීමෙන් ඔබේ සිත තුළ සාමය උපදින සමාධිය ගොඩ නැගේ ඔබගේ හිත තුල සැනසෙල්ල ගොඩ නැගෙනවා මේක සරලව කිව්වොත් හිත හිත ඉන්න එක වෙනුවට ඒකට ප්‍රතිවිරුද්ධ දේ හිතන්න පටන් ගන්න සරලව දැන්ට තියෙන එක වෙනුවට ප්‍රතිවිරුද්ධ එක ගොඩ නැගෙන එක බුදුහාඳුරුව උපමා කරන්නේ මෙහෙම දක්ෂ වඩුවෙක් හෝ ඔහුගේ ගෝලයෙක් හෝ දරුවෙක් හෝ එනයක් අයින් කරා ලියක ගහලා තියෙන මේ ඇණයක් අයින් කරන්න පාවිච්චි කරන්නේ කුමක්ද තව ඇණයක් ඇණයක් අයින් කරන්න ලෑල්ලක ගහලා තියෙන පාවිච්චි කරන්නේ තව ඇණයක් එතකොට ඒ ඇණේ කියලා තට්ටු කරාම ලියකින්
අර ඇමිනිලා තියෙන ඇනේ ගැලවිලායි. ඒ වගේ තමයි බුදුහාඳුරෝ මෙහිදී අපිට පෙන්නනවා සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරන්න. පැහැදිලිද? සිතුවිල්ලක් අයින් කරන්න සිතුවිල්ලක්ම පාවිච්චි කරන්න. ඒක හරි දැන් ලංකාවේ පොඩි කාලේ ලංකාවේ ඉඳපු අය ඉන්නවනේ නේ. පොඩි කාලේ අපි ගම්වල අර මේ යද්දි රඳු කැලෑවල නේ කටු ඇනේ කටු ඇනුනම කොහොමද අයින් කරන්නේ කටුව අන්න හරි කටු ඇනුනම අයින් කරන්නේ කටුවකින් එතකොට ඒ කටුව ඒ කියන්නේ අයින් කරන්න පාවිච්චි කරන කටුව හැමතිස්සෙම හොඳ කටුවක් නේ හොඳ කටුවක් ඈ දෙහි කටුවක් වගේ හොඳ කටුවක් තමයි ගන්න නේ නිදි කුඹ කටු ගන්න එතකොට එතන මොකක්ද කියන්නේ නරක විස සහිත කටුව අයින් කරන්න විස නැති තියුණු ආයි කැඩෙන්නේ නැති හොඳ කටුවක් පාවිච්චි කරන්න ඒ වගේ තමයි අපේ හිතේ ඇති වෙන අකුසල විතර්කයක් කියන්නේ ඇනිච්ච විස කටුවක් වගේ ඒක අයින් කරන්න බුදුහාඳුරෝ මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංතාන සූත්‍රයේ අපිට පළවෙනියෙන්ම යෝජනා කරනවා අර දෙහි කටුවක් වගේ හොඳ කටුවක් පාවිච්චි කරන්නේ නැත්නම් හොඳට උණු වතුරේ තඹගලා ගත්තු යකඩ සුදු යකඩ කටුවක් පාවිච්චි කරනවා වගේ හොඳ සිතුවිල්ලක් ඇති කරන කුසල සිත් එක මේ කියන කාරණාව ලේසි වැඩක් නෙමෙයි ඈ ලේසි වැඩක් නෙමෙයි කටුව උපමාවට ගත්තට මොකද මේ කියන්නේ ඇත්තටම power to power කියලා නේ බලයට බලයක් යොද. එතකොට අර අර බලය අරක දුර්වල කරන්න පුළුවන් හැබැයි ප්‍රබල බලයක් අතෙන්ද ගේන්න සිතත් එහෙම එක. සිත තුළ අපි බලගත්තු ඉතාම හොඳ කුසල සිතුවිලි ප්‍රමාණය වැඩි කරන්න අර අකුසල සිතුවිලි වලට පැවැත්මක් නැතු වෙනවා අර ලෝණ ඵල සූත්‍රය මගේ මතක විදියට. एक हरे लक्षण उपमा वाक्य एक ए दिया ना यहाँ पे पाव कर रखे ना तिया ना मरना ये पाव बहर कराना अकुशल प्रमाणे बहर कराना अपने तक याने कुशल वैदिक कराना क्या एक उदाहरण की क्या ना मैं वाके तं अपने मैं को पेटर तं मत्ते हम लुनु हैंडा लुनु ते हैंडा तं मत මේකේ තියෙන වතුර ප්‍රමාණය හැටියට අනිවාර්යෙන්ම ලුණු රහ දැනෙන නේ හැබැයි අපි ලුණු හැන්දක් දැම්මොත් ගඟකට අපි ලුණු හැන්දක් දැම්මොත් පොකුණකට නේ ලුණු හැන්දකුත් දාලා තියෙනවා හැබැයි වතුර ලීටර් ගන්න වැඩි කළා එතකොට එහෙදි කියනවා අපේ අකුසල් ප්‍රමාණයක් තිබුණත් අපි කරමු වතුර ප්‍රමාණයවත් කුසල් ප්‍රමාණය වැඩි කරන්න අර අකුසලයට බලගත් වෙලා එන්න බැරි වෙන ඉදිරිපත් වෙලා අපිට නරක විපාක ගෙනල්ලා දෙන්න බැරි වෙන පැහැදිලි නේද මම කියන්නේ ඒ හින්දා අපි කාට අපේ හිත හදාගන්න තියෙන හොඳ උපායක් තමයි එන සිතුවිල්ලේ ප්‍රතිවිරුද්ධක හොයාගන්න ඔයාගෙන ඒක උපදව ගන්න වීරකම්. ලෝභය නිසා රාගය නිසා අපි විඳවනවනේ. ඇලිම කියන්නේ ඉතින් විඳවිල්ලම නේ දනත්ති රාග සමෝහක් ගිනේ. ඇලිල්ලට සමාන වෙන ගින්නක් නැහනේ පිච්චන එකමනේ වැඩේ. නැහැ ඉතින් ඇලිම ඇති කරගත්තම ගතින් ඇලෙනකන් එවත් ඒක අපේ කරගන්නකම් පිච්චෙනවා. අපේ කරගන්න ලැබෙයිද නැද්ද? ලැබෙයිද නැද්ද? පිච්ච ගතිනුයි හිතිනුයි දෙකේම දෙකෙන්ම අපේ කරගත්තට පස්සේ ආයෙත් පිච්ච මට ඕන විදියට මේ ඉඳීද නැද්ද තියා ගන්න පුළුවන් වෙයිද නැද්ද නේ හොර කරයිද නැද්ද බොරු කරයිද නැද්ද ඔච්චර බයෙන්ද ඉන්නේ නේ ඉතින් ආයෙ ඒ ගින්න ඔය දර ගින්නට වඩා පිච්චන එක තෙල් වලින් පෙට්‍රල් වලින් එහෙම හැදෙන ගින්නට වඩා ලොකු ගින්නක්
ඇලුනම තියෙන ගින්න ඉතින් පුතාගේම කියන්නේ තේන්දි මොකද්ද ඔබට ඇත්තටම සැනසෙල්ල ඕන නම් ඔබ ඇති කරගන්න ඕන නොඇලි ඔබ නොඇලීම දියුණු කරන්න තමයි ඔබට ඇලීම නිසා ඇතිවෙච්ච අසහන දුරු වෙන්නේ පැහැදිලිද එක සිට වීර්ය ඕන මේ මේකක්වත් මේ කකුල් දෙක උඩ තියාගෙන මේ බොහොම සුකෝපභෝගීව කරන්න පුළුවන් වැඩ මේ මේ ඔක්කොම කැපකිරීම මේ කැපකිරීම ලොකු වීර්යක් ඕනි හැබැයි බුදුහාමුදුරුව අපිට මැප් එක පෙන්නලා තියෙනවා නේ සැනසෙල්ල ඕන නම් ඔයා මේ මෙන්න මේ මැප් එකේ යන්න ඔයාට විඳවනවා කියලා දැනෙනවනේ ඔයාට දුකක් තියෙනවා කියලා දැනෙනවා නම් තේරෙනවා නම් දුකට හේතුව ඔස්සේ කොහොයා ගන්න මොකද හේතුව හේතුව තණ්හාව නම් තණ්හාවේ ප්‍රතිවිරුද්ධය හේවත් අද්වේෂය මේ අලෝභය නේ තණ්හාවේ ප්‍රතිවිරුද්ධය අලෝභය ඔබ තුල දියුණු කර ගන්න බලන්න ඒක තේම උපායන් බුද්ධාගමේ කියනවා දාන සීල භාවනා නේ මේවා කියන්නේ තණ්හාව දුරු කර ගන්න දාන සීල භාවනා තණ්හාව දුරු කර ගන්න අපිට තියෙන ප්‍රායෝගික පුහුණු එතක බහුසුතකම් බුද්ධිය දියුණු කරගන්න. එතකොටත් ඇලීම අඩු වෙනවනේ. බුද්ධිය ප්‍රඥාව දියුණු වෙන්න අපේ ඇලීම අඩු වෙන. දාන සීල භාවනා වලින් කරන්නේත් ඒකම තමයි. එතකොට පළවෙනි ක්‍රමය ඕක. පළවෙනි උපාය ඕක අපේ අකුසල් සිතක් ආවම ඒකට සැනසෙල්ලක් හොයාගන්න කුසල සිතක්. දැන් ද්වේෂය આવොත් අද්වේෂය. ද්වේෂය આવොත් අද්වේෂය. ඒක ප්‍රතිවිරුද්ධයි. ඉරිසියාව ආවො ඉරිසියාව කාන්තිම නරක ද්වේෂ මූලික මනෝභාවයක් නේ ඉරිසියාව කියන්නේ අනුන්ගේ සම්පත උහුල ගන්න බැරි කම අනුන්ගේ සැපය දරා ගන්න අපිට බැරි කම දැන් ඒක එන්නේ හැමතිස්සෙම කොහමද අපි අපගේ සැපත ගැන තෘප්තිමත් නැතිකම අපි අපිට තියෙන ජීවිතය ගැන අපිට තියෙන සැපය ගැන අපි තෘප්තිමත් නැත්නම් අපිට හැමතිස්සෙම අනිත් එක්කෙනාගේ සැපත සම්බන්ධව ඊර්ෂ්‍යාවක් උපදිනවා. ඒ බුදුහාඳුර කියන්නේ ඔබ තුල මුදිතාව වඩන්න. මුදිතාව. මුදිතාවේ විශේෂිතම ලක්ෂණය තමයි ඔබ ඔබ සම්බන්ධව තෘප්තිමත්. ඔබ ඔබ සම්බන්ධව තෘප්තිමත් වෙනකොට ඔබට ලැබිච්ච දේවල්, තියෙන දේවල්, ඉන්න අය ඒව ගැන ඔබ තෘප්තිමත් නම් ඔබට අනිත් අයට ලැබිච්ච දේවල් ගැන අසහනයක් නැහැ. ඉතින් හැමතිස්සෙම බලන්න යම්කිසි සිතකින් පීඩා විඳිනවා නම් මේකෙන් ගැලවෙන්න මට මේක ප්‍රතිවිරුද්ධක ඇති කරගන්න බැහැ. තවත් සරලම තැනට ප්‍රාථමික තැනටම ගෙනාවොත් ඔබට කාගේ හරි නරක හැසිරීමින්ද ඔබ විඳවනවා නම් එයාගේ හොඳ හිතක්. හැදෙන්නේ එකන්නේ දැන් අපිට ලයිස්තුව පළවෙනිම අදහස ආවොත් මෙයා නරක කෙනෙක් කියලා ඊට පස්සේ අපිට දිගටම එක්කහුවෙන්නේ යාගේ නරක කෑලි තමයි නේ මේ දවසෙත් මට නරක වැඩක් කළා අසුවල් කතාවෙදිත් මට නරකට තමයි කතා කළේ දැක්කේ නැද්ද මට හින්ට් එකක් පාස් කරා බොහොම අපි කෑලි එකතු කරනානේ බුදුහාමුදුරුව මෙතන මේ යෝජනා කරන කන්සෙප්ට් එක ගත්තොත් අපිට ඒ ඒ ඒ අරමුණේම හොඳ හිතුව ඒ තනත්තාගේම ඒ තනත්තියගේම යහපත් ඒව හිතුව. අර නරකත් එක්ක තිබිච්ච ගැටුම ඉවර වෙලා. ප්‍රතිවිරුද්ධය දියු. ඇති වෙලා තියෙන සිතුවිල්ලේ ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල උපදවා ගන්න කියන එක තමයි පළවෙනි එක. මේක උපරිමයට ගියාම නිවන් මාර්ගටම අවමිතාවම මේ ලෝක ජීවිතය. අපි සරලම දෙයක් නේ. ඕන කෙනෙක් එක්ක ඩීල් කරන්න ඕන නම් එයාගේ හොඳ ටිකක් අඳුරගෙන ඒවත් එක්ක ඉන්න. ඒවා වැඩිපුර හිතන්න. මේ කාරණාව නිසාත් මෙයා හොඳයි. මේ කාරණාව නිසාත් හොඳයි. මේ කාරණාව නිසාත් මෙයා මට උපකාරයක්. මේ කාරණාව නිසාත් මට මෙයා උපකාරයක්. මොකද නරකයක ඔළුවට දාගත්තු ගමන් තියෙන්නේ ඔක්කොම එකහුවෙන නරකේ වම. හැරුණත් හොඳ නෑ, බැලුවත් හොඳ නෑ, කෑවත් හොඳ නෑ නේ. ඇවිද්දත් හොඳ නෑ. සමහර අයගේ ප්‍රශ්න විසඳන්න බැරි ඕකයි. ඒගොල්ලෝ ඉන්නේ පළවෙනියටම ඇතිවෙච්ච ඉම්ප්‍රෙෂන් එකෙන් තමයි නේ. පළවෙනියටම ඇතිවෙච්ච මනෝභාවයේ මුල් හැම එකක්ම තීරණය කරන.
වෙනුවට ඒ කාටවත් මේ රටේවත් ලංකාවේවත් කොහෙවත් ජීවිතයක් නෑ. ඒ සම්බන්ධකම් ඇතුලේ කිසිම සතුටක් නෑ. මොකද හේතුව හැමතිස්සෙම යා එකතු කරගන්නේ අර නරක තත්ත්වේ පෝෂණය කරන්න. ඒඳ ඔබට මේ සාමාන්‍ය මිනිස් ජීවිත ලස්සනට ගෙවන්න ඕන නම් කෙනෙකුගේ හොඳ දකින්න යහපත් පැත්ත දකින්න. අකුසල සිතෙන් නිදහස් වෙන්න ඕන නම් ඒ අකුසල සිත වෙනුවට කුසල සිත උපදව ගන්න උනන්දු වෙන්න. ඒක හරියට හොඳ කටුවකින් නරක කටුවක් අයින් කරනවා වගේ. සිතුවිල්ලක් පාවිච්චි කළා තව සිතුවිල්ලක් අයින් කරනවා. හැබැයි හැමතිස්සෙම අයින් කිරීම සඳහා පාවිච්චි කරන සිතුවිල්ල බලගත්තු කුසල සිතුවිල්ලක් වෙන්න. තියුණු සිතුවිල්ලක් වෙන්න. ඒක හෙල්ලෙන්නේ නැති සාවර සිතුවිල්ලක් වෙන්න. එතකොට තමයි ඔබට ඒ අසහනෙන් නිදහස් වෙන්නේ.